දොත්තරට බෑ ඕකන් දොත්තරලා කියන්නේ පාට බොරු කරන එවුන් ටිකක් ලෝකේ. ඔක්කොම බොරු කරන්නේ. දොත්තරලා හිටියන මට කවන්නේ ඕම ඔක්කොම දොත්තර හොරු. දොත්තර වරනේ ඕම් දොත්තර හොරු. කොරන්නෙම ඔය කියන ආකාරයෙන් ලෙඩුම් මරාගෙන කණේ විතරයි. මරණ කම් බෙහෙත් දෙනවද නැද්ද? බෙහෙත් දීලා ලෙඩ හොඳ කරලා දින එක දොත්තර කෙනෙක් ඉන්නවද? මම පාත කියා දෙන්න හේතු. කොරන්නෙම උන්ට මරණ කම් බෙහෙත් බීබී ඉඳලා උන්ගේ මරණ කවුන්ගේ සල්ලි අරන් මුන් මැරලා යනවා. ඔතනනේ උන්ගේ සල්ලි අරන් අර මූට් මැල යන උත් මැල යනවා. වැඩක් ඇවි දොත්තරලගේ. මොන ඇති වැඩක් තියෙන ඔය දොත්තරලා. ලෙඩ හොඳ කරන්න පුළුවන් දොත්තරලා ඉරන දා කවන්නේ. ඔය කරන්නේ ලෙඩ ටිකක් පාලනය කරනවා. ඒකලෙදී බෙහෙත් දී දින. අපි නෑ යන්නේ ඔය පැත්ත බලාද තෝ මැල්ල ගියා අපි නෝ. හත් නැති රෝනේ මැල්ල නැල්ුවේ පා. කලින් ගියා හෙල්ලෙනවා. කොහොමද තේරුම් ගන්න කවුද දන්නේ දැන් අන්දයන්ගෙත් ඇත් ඔය හිල්ලේනවා ඔව් හරි ඔව් ආ ඉන්නවා ඔව් ඉන්නවා එක හරි කියන්න කියන්න හා ප්‍රතිචාර නොදක්වා හොඳයි ඉන්න බැරිද? ඒක තමයි කියන්නේ. ඉතින් කොහොමද දන්නේ? ඒක තමයි මාත් කියන්නේ. මැරලා කියලා වලදා ඊට පස්සේ. එහෙනම් දොතලා ළඟටවත් යන්න එපා. හරි බානි. ඔය භාවනා කරනවා යන්න එපා දොතලා ගාට. උන් ඕක අනිවාර්යෙන් උන් මේකට ලෙඩක් කියලා අයින් කළා දාන. ඒක අන්ත. මේ මේ කොහොමද දාගත්තේ? මම දන්නේ නැහැ කියලා හිතන්නේ දැන්. දොතරගේ මහන බලන්න. ඈ බේන එකට කරනවා කියලා කොහොමද බලන්නේ? කොහොමද බේන ගඩ කරන්නේ නැද්ද කියලා බලන්න. ඔබ දාලා දැන් ඔක්කොම දාලා හොයාගන්න එපා කොහොමද. එහෙනම් මොනවා චෙක් කරාවත් නිරෝධ සමාපatti ඉන්න එකෙක් ගිවත් ඔබ චෙක් කරලා නැහැ. ඔය කියන්නේ බොරු. නිරෝධ සමාපatti ඉදියොත් ඔය එකක්වත් වැඩ කරන්න බෑ. වැඩ කරන්න බෑ. ඔය අය කිව්ව කාරණේ හරි. ඒක තමයි මාත්මේ මට ඔප්පු කරලා දෙන්න ඕනේ එච්චරයි. ඒක වෛද්‍ය විද්‍යාවේවත් වෙන භෞතික උපකරණයකින්වත් මොන ක්‍රම වේදයකින්වත් හොයන්න බෑ මේ සිතේ ක්‍රියාකාරීත්වය. එහෙම පුළුවන් වුණා නම් මේ වෙනකොට ඔක්කොම හොයලා ඉවරයි. එහෙනම් සිතේ ක්‍රියාකාරීත්වය ඔය භෞතික தත්වයන් එක්ක සිද්ධ වුණාට භෞතික ස්වභාවයන් උපකාර කරගෙන සිත ක්‍රියාත්මක වුණාට කිසිසේත්ම සිත කියන එක භෞතික වශයෙන් හොයන්න බෑ. එහෙනම් ඔයාලා ඔය කියන ආකාරයෙන් බ්‍රේන් එකට මේ හයි කරලා බැලුවකට හાર્ට් එක බීට් වෙනවද කියලා බැලුවට ඔය කියන පල්ස් රේට් තියෙනවද කියලා බැලුවට ඇහැ වැඩ කරනවද කැරකෙනවද කියලා බැලුවට ඒකෙන් හොයන්න බෑ. ඒකම හොයන්න බෑ. ඔය කියන ආකාරයෙන් හොයන්න බෑ. ඒ හින්දා තමයි බුදුහාමුදුරු කිව්වේ භෞතික වශයෙන් උත් බාහිර වශයෙන් උත් බෑ. ඒක තමා තනි තනියෙන් දැනගන්න. නේද? දොස්තරටත් බැරි ඒකයි. ලෙඩා මලාද නැද්ද කියලා දොස්තර තියන්නේ ගන්න බෑ හරියට. කවුද දන්නේ? කොයි වෙලේ මරනවද කියලා. එහෙනම් දන්නා? එහෙනම් ඒකාන්ත වශයෙන් තමන් තනියෙන් මේක අධ්‍යයනය කරන්න කියන්නේ ඕම් මොකද? අනුන් තුලින් මේ කිසිම ධර්මතාවයක් භෞතික වශයෙන් මේ කිසිම ධර්මතාවයක් තෝරන්න බෑ. තම තමා තනි තනියෙන් හඳුනන්ට වෙනවා. ඒක හොඳට මතක තියාගන්න මේ ධර්මයේ මම මේ මුල කියා දෙන්නේ ඒකමයි. ඕම් ඔකටමයි බුදුහාමුදුරු කිව්වේ මොකක්ද? සන්දිට්ඨික භාවය කියලා. සන්දිට්ඨික භාවය කියන්නේ තමන් තනියෙන් දැනගන්න වෙන කිසිම කෙනෙක්ට ඒ දැනීම වෙනස් කරන්න බෑ. තමන් තනියෙන් දැනගන්න. කවුරුත් දන්නේ නැහැ වෙන කාටවත් කියන්න බෑ ඒක. හරි. මොකද දැනීමට පස්සේ ප්‍රතිචාර දැක්වීම කියන එකක් තමයි දැන් අපි කතා කරගෙන ආවේ. හැබැයි ඕනනම් පුළුවන් දැනුණාට පස්සේ ප්‍රතිචාර නොදක්වා ඉන්න. පුළුවන් ද කියන්නේ? බෑ ඒක. හරිද? හරිද? ඒතර ප්‍රතිචාර කියලා එකක් තියෙනවා. ඒක හරි. මොනවාද ප්‍රතිචාර? ප්‍රතිචාර
තියෙනවා තමන් ඔය කිව්වේ ඒවා හරි. උදට කය සෙලවීම එක ප්‍රතිචාරයක්. ඇහැ අයින් කරනවා, ඔළුව අයින් කරනවා, අත උස්සනවා, ඇවිදිනවා, ඔය කියන ආකාරයෙන් ඒව ඔක්කොම කායේ තියෙන චලන, කාය චලනයේ කියන එක ප්‍රතිචාරයක්. සහ තව තියෙනවා මොකද්ද? කාය චලනයකටම අදාළයි. හැබැයි කාය චලනයකට වඩා ඒ ප්‍රතිචාරය වෙනස් වෙනවා. ඒ මොකද්ද? වචන කතා කරනවා. සද්දේ පිට කිරීම. හරිද? දැන් මේ වචන කතා කරන කෙනෙක් අපි මේ සිංහල භාෂාව කියලා කතා කරනවා. අපි ඔය කියන ආකාරයෙන් වෙනම විදිහට ඒ භාෂාව කෙනෙක් හුරු කරලා තියෙනවා. ඉතින් අපි මේ කතා කරන ඒවා ඔය ජපානි කෙනෙකුට, ඉංග්‍රීසි කෙනෙකුට තේරෙනවද? නෑ, එයාට තේරෙන්නේ නෑ. ඒක අපි සම්මුතියක් හදාගන්නවා. මේ වචනේ මේ අදහස, මේ වචනේ මේ අදහස කියලා ඒ සම්මුතිය තේරුම් කර ගැනීම සඳහා අපේ වචන හුවමාරුවක්. එතකොට ඒකටත් කියනවා වචන කතා කිරීම කියන එක ප්‍රතිචාර දැක්වීම. හරිද? දැන් මොන දෙකක් තියෙනවද? මොනවාද දෙක? කයේ චලන. කයේ මොනවා හරි චලනයක් තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රතිචාරයක් තියෙනවා. හරිද? කයේ ওই කෙන ආකාරයෙන් කයේ චලනයක් තමයි අතර මේ කතා කිරීම කියන්නේ කටහොල්ලන එකනේ. නැත්නම් වෙන මොකක් හරි අංගයක් ක්‍රියාත්මක කිරීමෙන් සද්ද පිට කරනවා. ඒත් ඒකත් ප්‍රතිචාරයක්. හැබැයි ඒක වචන කතා කිරීම. ඒතර වචන කතා කිරීමක් තියෙනවා නම් ඒ කියන්නේ හඬ පිට කිරීමක් තියෙනවා නම් ওই කෙන ආකාරයෙන් කය චලනය කිරීමක් තියෙනවා නම් ඒවට කියනවා ප්‍රතිචාර. හැබැයි මං කිව්වා ප්‍රතිචාර නොදක්වා ඉන්නත් පුළුවන් කියලා. එහෙම වෙන්නේ මොකක් හින්දාද? එහෙනම් මේ ප්‍රතිචාර දක්වන්න පෙර තවත් සිද්ධාන්තයක් ඔබ තුළ ඒකාන්තයෙන් සිදු වෙනවා. ඒ මොකද්ද වෙන්නේ? හිතනවා කියලා වෙනම ක්‍රියාකාරීත්වයක් ඔබට අපි කියනවා. හිතනවා. ඒතර හිතන්නේ නැතුව ප්‍රතිචාර දක්වන්න පුළුවන්ද? බෑ. හිතන්නේ නැතුව කතා කරන්න පුළුවන්ද කියන්නේ? හිතන්නේ නැතුව මොනවද තමන්ට කය හොලවන්න පුළුවන්ද? බෑ. තේරෙනවා? හිතලා ඕනනම් කරන්නත් පුළුවන් මේ වැඩ දෙක, නොකර ඉන්නත් පුළුවන්. හිතලා කතා කරන්න පුළුවන්, හිතලා ක්‍රියා කරන්න පුළුවන්, හිතලා කතා නොකර ඉන්න පුළුවන්, හිතලා ක්‍රියා නොකර ඉන්න පුළුවන්. හැදෙලි. එතකොට ඒක දන්නේ කවුද? තමන්මයි. හැදෙලි. ඔය කියන ආකාරයෙන් ඒක දන්නේ තමන් විතරයි. ආන් ඒක තමයි මම කිව්වේ සම්දික්ක කිව්වේ තමන් පමණක් දන්නා බව. මේ කවුරුද දන්නේ? තමන් විතරයි දන්නේ. තේරෙනවා? එහෙනම් මේක හොඳට තේරුම් කරගන්න පොතේ කොච්චර කියලා තිබ්බත් කවුරු කොයි ආකාරයෙන් කිව්වා මම කිව්වා පිළිගන්න එපා. බුදුහාමුදුරුවෝ වචනයක් තියෙනවා තමන්ට මේක ප්‍රායෝගික වේකෙන ආකාරයෙන් අධ්‍යයනය කළා වැටහෙනවා නම් විතරක් පිළිගන්න. පැහැදිලිද? එතකොට ඔන්නහම ප්‍රතිචාර දැක්වීම කියන ස්වභාවයට සහ ඒ දැනගැනීමේ ස්වභාවය ඇති කරගැනීමේ ශක්තියද කියනවා සිත. තේරෙනවද කියන එක? දැනෙනවා කෙනෙක්ක් දැන් බාහිරින් අඳුරන්න පුළුවන්ද? දැන් කෙනෙක්ට ඇහැට පේනවද නැද්ද කියලා කවදාවත් දොස්තරට කියන්න පුළුවන්ද? බෑ. ඇහෙනවද නැද්ද කියලා දොස්තරට කියවැද? උපකරණ හයි කරලා ඔය ඇහෙනවද නැද්ද කියලා පරීක්ෂාවල් කරාට ඇහිලා කෙනෙක්ට කියන්න පුළුවන් නේ ඕනනම් ඇහෙන්නේ නැහැ කියලා. දොස්තර කියයිද ඇහෙනවමයි කියලා. කියන්න බෑ. හරිද? කියන්න බෑ. දැන් Tamanට හොඳටම ලුණු රහ දැනිලා මට ලුණු රහ දැනෙන්නේ නැහැ කිව්වොත් එහෙම කාටද කියන්න බෑ නෑ ඔයාට දැනෙනවමයි කියලා. කියන්න පුළුවන්ද? දැන් කොච්චරවත් කියනවනේ මම ඔකට හොද්දට හොද්දටම ලුණු දැම්ම ඒ තර කරවයි අරියක් කියනවනේ කොච්චරවත් මදි කියලා. නේ? මදි කියන්නේ නැහැ. මදි කියන්නේ නැද්ද? Taman තීනි දැම්මට තීනි දැම්මට තීනි මදි කියලා කියන්නේ නැද්ද? ඈ? Tamanට ඇතිද මදිද? Tamanට ඇති වුණාට ඉතින් එයාට ඇතිද මදි කියලා යන්නේ දැන්. හරිද? එහෙනම් හොදටම ඔවුන් ඔය කාරණේ Tamanට දැන් පැහැදිලිද? ඒ නිසා මේ සිත කියන එක ගත්තාම භෞතික ස්වභාවයක් නෙවෙයි ඒක 100%ක්ම හරි. හැබැයි භෞතික ස්වභාවයන් නැතුව සිතට පිහිටන්න විදිහක් නැහැ. يعني මේ ආයතන නැතුව සිත පවතින්නේ ඒකයි ධර්මයේ තුල කියන්නේ ආයතනානම් පටිලාභෝ. ආයතන ලැබෙන්නේ නැතුව මේ උපත සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔය හයම ඕනේ නැහැ උපදින්න. ඇස් නැතුව කෙනෙක් උපදින්න පුළුවන්. කන් නැතුව උපදින්න පුළුවන්. හැබැයි ආයතන එකක් හරි තියෙනවා. හැබැයි එක දෙයක් තියෙනවා ඔය ආයතන හැම ක්‍රියාත්මක භාවයේ ස්වභාවයව පවතින්නේ නැත්තම් නිවන් දකින්න බැරි වෙනවා. ඒ කියන්නේ හැම පිටලා නැත්තම් කෙනෙකුට එයාට මොකද වෙන්නේ? එයාට නිවන් දකින්න බෑ. එඳ ආයතන හයක් තියෙනවා. ඒ හැම පිටට ඕන කෙනෙක්ට නිවන් දකින්න ඕන. පැහැදිලිද? දැන් එහෙනම් හැම තියෙනවද? මොනවාද හැම කියන්න බලන්න එහෙනම්. ඇත තියෙනවා. කන නාය දිව ශරීරය
එක්කෝ සිංහලෙන් කියනවා එක්කෝ පාලියෙන් කියන්න බෑ. මට පාලියෙන් කියන්න බෑ. ජීවා ආය බණ දැන් කියන බණ සිංහලෙන්. ඇතියන්ත මොලේ. එහෙනම් මනස කියන්නේ සිංහල වචනයක් නෙවෙයි ඕනෝක තමයි වෙලා තියෙන්නේ. ඔය ආයත වෙලා තියෙන්නේ මේ ධර්මය ඔය ගැඹුරු කරගෙන අධ්‍යයනය කිරීම අපහසු කරගෙන තමයි නිවනින් තමන් ඈත් වෙලා තියෙන්නේ. මොකක් ඉඳලාද? ඔය භාෂාවේ ප්‍රශ්නයක් ඉන්නවා. එහෙනම් මේ ධර්මයේ තේරුම් කරගන්න මහා ගැඹුරු ධර්මයක් නෙවෙයි අර තුනීර තෝපා කළ වැනි අතුචාදී ආදායට බයව නිකන් හිටපු අයට මේ රහත් වෙන්න පුළුවන් වුණා. මේ අය මේ ඔක්කොම බුද්ධ ආගමනේ ඔක්කොමත් දන්නවා, හඳේ යන්නත් දන්නවා. මේ වුණාම ඔය කෙන ආකාරයෙන් බුද්ධ ආගම මූලික තැනක්වත් දාගන්නේ නැහැ හරියට. ඇයි ඒ? ඒකට හේතුව පරිවර්තනයේ දෝෂයන් තියෙනවා. Tamanට sannivedana වෙලා තියෙන ක්‍රමවේදයේ වැරැද්දක් තියෙනවා. භාෂාවේ ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. හරිද? එහෙනම් බුද්ධ භාෂාවයි සිංහලයි ඔබ දෙමළයි පාලි ඉංග්‍රීසි ඔක්කොම මොකද වෙලා තියෙන්නේ? කලවම් වෙලා. එහෙනම් අධ්‍යයනය කරන්න ගියාම ප්‍රශ්න ගොඩයි. එහෙනම් මෙන්න මේ විදිහට ප්‍රායෝගිකව මේක අධ්‍යයනය කරන්න ගියාම ඔය ප්‍රශ්න නැති වෙනවා. ප්‍රායෝගික වැඩ නැහැ. මම මතක් වෙනවා කියන්නේ මොලේටයි සිද්ධ වෙන්නේ කියලා ඒ කවුරුත් කියා දුන්නාට ඔය කෙනා ආකාරයෙන් මොන යකා ඇවිල්ලා කිව්වද? දැන් බුදුහාමර ඇවිල්ලා කිව්වත් ඔය කෙනා ආකාරයෙන් දැන් මොලේ නැත්තම් මතක් වෙනවන්නේ නැද්ද කියලා තමන් දන්නවද නැද්ද? තමන් දන්න. එච්චර ආන එක තමයි මේ වෙලා තියෙන්නේ. එහෙනම් මේ තමන් ඔය කරුණු දැන ගැනීම සූත්‍ර වලින් කරලා අධ්‍යයනය කරන්නේ නැතුව හිටියම වෙන වැරද්ද තමයි ඕක. හැදෙලිද? මොකද ප්‍රශ්නේ දෙන්න නැඩ. කුඩු කුඩු ගානේ පතර වෙලා මං කියන්නේ ළඟට වෙලා ඉඳ කියලා. මොකද බන්නේ? අවසර තමයි අවසර දෙන ඕනේ කියලා අවසර දෙනවා. අහලා තියෙනවා මට වැඩක් නැහැ කරලා තියෙනවා මට කියන්න. ඔව් කරලා නැත්තම් මට වැඩක් නැහැ. අහලා තියෙන කියන්නේ මම මොකද අහලා තියෙනවා ඒකත් නැති කියලා දාන්න. මුලේ නැති අය මුලේ නැතිව කවුද එන්නේ? මුලේ නැති ඉන්නේ නැති අය. හා කවුද එන්නේ? ඉන්නවද කියලා අහලා තියෙනවා. කෝකෝ මට එකක් හම්බෙන්න ඕනේ එහෙනම්. මුලේ නැති අය ඉන්න කොහෙද එහෙමද? මුලේ නැතුව එහෙම වැඩ කරන අය දක්ෂයි ඉන්නවා කියලා. මුලේ නැත්නම් ඒක මන්ද බුද්ධිගේ. මුලේ නැති අය යාලිකෙන මොලේ දුර්වලතාවයක් මන්ද බුද්ධික කියලා කියවට ඇත්තටම මේ වචනේ වැරදි. එයාට මොලේ දුර්වලතාවයක් තියෙනවා. මොලේ අඩුපාඩුවක් ඇති උපදින්නේ. දැන් මොලේ හොඳ වෙච්ච අයද මොලේ නරක වෙච්ච අයද පිස්සු වටුවේ පිස්සු වටුවේ ඉන්නේ. මොලේ නැහැ කියලා තීරණය කරන්නේ මොකක් පදනම් කරගෙනද? ඉතින් යාට ඔය කෙනා ආකාරයෙන් මතකේ නැද්ද එතකොට? මතකේ නැති කෙනා මේ ලෝකේ එතකොට දක්ෂ කෙනෙක් වෙන්නේ කොහොමද? කොහොමද වෙන්නේ? නියුරෝන් ටිකක් තියෙනවා. හා මම කියන්නම්. හා නියුරෝන බිලියන ගාණක් තියෙනවා. නියුරෝන ඒක නැතුව කියන කෝකක් තියෙන්නේ එතකොට? ඒක තමයි මම ඔය කිව්වේ භෞතික වශයෙන් අපි මොලේ කියලා ඔකට කතා කරනවා තමයි. ඒ නිසා බුදුහාමර මන ආයතනය කියලා කිව්වේ එතන සිතුවිලි ක්‍රියාත්මක භාවය සඳහා දෙන එක. එතකොට මම අහන ප්‍රශ්නෙට මම උත්තර දෙන්න හොඳට. ඔය ආයෙ තාම සම්මුතියේ රාමුවකට කොටු වෙලා ඉන්නේ. දැන් තමන් පෙනීම හැදෙන්නේ ඇහැ කියලා කිව්වනේ. හොඳයි. කෙනෙක් කියනවා නම් මේ අල්ලෙන් පේනවා කියලා. පිළිගන්නවද නැද්ද? ඇයි පිළිගන්නේ නැත්තේ? ඇයි පිළිගන්නේ නැත්තේ? ඈ? ආ, තමන්ට එහෙම වුණ නැති වුණාට ඔය ඇහි කියන ක්‍රියාකාරීත්වය මෙතන සිද්ධ වෙන්න බැරිද? ඈ? එහෙම සිද්ධ වෙනවා නම් එතන ඇහැ පිහිටනවා. එහෙනම් මතක තියාගන්න ඔය අය රාමුවකට කොටු වෙලා ඉන්නේ මේ විදිහට ඇහක් තිබ්බොත් ඒ ඇහැට විතරයි පේන්නේ කියලා හිතාගත්තට එහෙම කතාවක් මම කිව්වේ නෑ. හැබැයි එහෙම තමන්ට වෙන හිඳ තමන් එක පිළිගත්තට වරදක් නැහැ. ඒක තමයි කළ යුතු දේ. එහෙනම් යම් කිසි කෙනෙකුට මේ ඇහි තියෙන ක්‍රියාකාරීත්වය මෙතන ක්‍රියාත්මක වෙනවා නම් ඒක යාට චක්කු ආයතනය. එහෙනම් හරි තමයි මාත් දන්නවා ඔක හරි කියලා. එහෙනම් හරි කියලා මතක තියාගන්න.
ඔය මොලේ කියලා තමයි භෞතික වශයෙන් තියෙන ක්‍රියාකාරීත්වය හෙව්වට ඒක භෞතික වශයෙන් තිබ්බට වැඩක් නැහැ. ඔය මොලේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන අනිත් තැන්වල කොහේ හරි ඒක සිද්ධ වෙනවා නම් එතන මන ආයතන යට පිහිටෙනවා. එහෙනම් මම කිව්වේ එකයි සම්මුති වශයෙන් අපි ඇති කරගත්ත යම්කිසි සම්මුති ටිකක් තියෙනවා. ඒක සම්මුති කියන්නේ ඒකමයි. එහෙනම් අපි සංකල්ප ටිකක් හදාගෙන ඉන්නවා මොලේ කියලා එකක් මේ විදිහට තියෙනවා. ඒ විදිහටම තියෙන්නේ නැතුව යම්කිසි ක්‍රියාකාරීත්වයක් සඳහා වෙනම පිහිටන්න පුළුවන්. ඉතින් කවුද දන්නේ මේ විදිහට නහයක් නැත වෙන නහයක් ඔය කියන ආකාරය වෙන කොහෙන් හරි යට ගත තුන් දැනගන්න බැත්ද? පුළුවන්. අපි කොහොමද දන්නේ? ඒක තමයි මම මේ කියන්නේ. ආනෙක තමයි කියන්නේ දෙයියන්ට දැන් මේ වගේ මොලයක් තියෙනවද එතකොට? නෑ. දෙයියන්ට කොහොමද අපිට වඩා දියුණු මානසිකත්වයක් තියෙනවා ස්වභාවයෙන්ම. එයාට මේ විදිහට මොලේ කියලා එකක් පිළිදෙලා නෑ. හැබැයි මන ආයතනේ තමයි ඒක. කරන කාර්ය මොකද්ද? ආන් එකයි මේ කාර්යයෙන් වෙන් කරගන්න කියලා කිව්වේ. එහෙනම් අපි කියන්න පුළුවන් එයාට ওই කියන ආකාරයෙන් ඇහක් නැහැ කියලා එයාට එමුණට පේනින්ද වෙන ආයතනක් තියෙන. තනක් තියෙන්න පුළුවන්. හැබැයි පෙනීමේ කාර්ය වෙනවා නම් ඒක මන ආයතනේම ඒක චක්කු ආයතනේමයි. ඇහිීමේ කාර්ය වෙනවා නම් ඒක සෝත ආයතනේමයි. මේ විදිහට කණක් පිටින්න ඕනේ නැහැ. හොඳට තේරුම් කරගන්න. දැන් ඔයා වෙලා තියෙන්නේ අපිට තේරෙන්නේ මේ අපිට ගෝචර වෙන සීමා වේවා විතරයි. හැබැයි බුද්ධ වචනය මේ කොටු වෙලා කියප එකක් නෙවෙයි බුද්ධ වචනේ මුළු විශ්වයටම සාධාරණයි. එහෙමදලිද? එහෙනම් ආන්ගේම හරියට තේරුම් කරගන්න. එහෙනම් ඕන ප්‍රශ්නයක් මගෙන් අහන්න ළඟින් එකෙන් අහන්න ළඟින් එකම මොඩයා තමනුත් මොඩයා. එහෙනම් යාගෙන් හොර වැඩක් නැහැ නේ. ඔකට උත්තර දෙන්න බෑ. එහෙනම් ප්‍රශ්නයක් ඕන එකක් මගෙන් අහන්න. මම උත්තර දෙන්න හරියට. ඔව්. ඒ තමයි ඒකයි. ඇහැ කියලා කියන්නේ පෙනීම සිදු වෙන වැඩේද නැද්ද? හරිද? දැන් තමන් දන්නේ තමන්ට මේ ඇහැ අරමුණු ඇහැ නිසා මෙතනින් පෙනීම හැදෙනවා කියලානේ. එතකොට වෙන කෙනෙකුට ඒ පෙනීමේ කාර්ය මේ වගේ තැනකින් සිද්ධ වෙනවා නම් එයාට ඒක චක්කු ආයතනේද නැද්ද? ඒක තමයි මහත්මය වෙනවා නම් ඉන්නවා. ලෝකේ ඉන්නවා. ඉන්නවා. ඒක තමයි අර අම්මා කිව්වේ. දැන් ඒ අම්මා කිව්වේ මේ මොලේ කියලා එකක් නැති වුණාට එයාට හොඳට ඔය කියන ක්‍රියාකාරීත්වය කරන්න පුළුවන්. හැබැයි මොලේ කියලා අපි ගත්තට මොලේ කියලා තැන එහෙම නෙවෙයි. ඊට වඩා වෙනත් තැනකින් ඒ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. එච්චරයි. එහෙම ඉන්න පුළුවන් පිටිය හැකි ඒක විශ්මයට කාරණයක් නෙවෙයි. තේරෙනවද? වෙන්න පුළුවන්. දැන් නහය කියලා අපි හිතනවා මේ නහයට විතරයි ගඳ යන්නේ කියලා. කවුද දන්නේ වෙන කොහේ හරි යඩ කොහෙන් හරි ගඳ දැනගන්න පුළුවන්ද කියලා? ආයතන 6යි. ඔව්. ඒක ඒ ආයතනයි. චක්කු ආයතනයි. එයාට දැන් මෙතනින් පෙනීම හැදුනා. දැන් මෙතන තමන්ට ස්පර්ශ දැනෙනවා. එතනත් කාය ආයතනද නැද්ද? මෙතනත් දැනෙනවා. ඒක මොකද්ද? ඒත් කාය ආයතනයි. ඉතින් යටිපතුලේ කාය දැනෙනවා. ඒත් කාය ආයතනයි නැද්ද? ඉතින් ඔය වගේ මේ පිහිටන ආයතනය එක තැනක නැතුව තැන් ගොඩක පිහිටන්න වෙලනවා. එච්චරයි. එහෙනම් ඒක පිහිටලා අවස්ථාවක යම් කිසි විදියට සත්‍ය පහළ වුණොත් ඒක ඉතින් අපිට කරන්න යන්නේ නැහැ. හැබැයි ඒත් පිහිටන්නේ ආයතන 6යි. මොනවද වෙන්නේ? එක්ක රූප දැන ගැනීම, එකට චක්කු ආයතනය කියනවා, සාද දැන ගැනීම, සෝත ආයතන, ගඳ දැන ගැනීම, ගාන ආයතනය, රස දැන ගැනීම, ඒක කාය ජීවහ ආයතනය, ස්පර්ශ දැන ගැනීම, කාය ආයතනය, සිතුවිලි දැන ගැනීම, මන ආයතනය. එච්චරයි. එහෙනම් අපිට වෙලා තියෙන්නේ අපි දිගටම එකම ස්වરૂපයේ එකම ඒකාකාරීව පහළ වෙන මේ සත්ව ස්වභාවයක් තමයි දැකලා තියෙන්නේ. එහෙනම් අපි හිතනවා මේ විදිහට මේ ආයතන පිහිටන්න ඕනි කියලා. එහෙම පිහිටන්න ඕනි නැහැ. ක්‍රියාකාරීත්වය මම ඒකයි කිව්වේ ක්‍රියාකාරීත්වය දැනගන්න. අන්න හරි. පෙනීම කියන ක්‍රියාකාරීත්වය වෙන එක තමයි ඇහැ කියන්නේ. පෙනීම වෙන්නේ නැත්නම් දැන් ඇත්ත ඔය කියන ප්‍රශ්නේ තව උත්තර තරලව පැහැදිලි කරන්න. දැන් අන්ධයා කියලා කියනවා. අන්ධයාට ඇහැක් තියෙනවද එතකොට? තියෙනවා. ඈ ඇහැ කියන ඉන්ද්‍රිය තියෙනවා. එහෙනම් ඒක චක්කු ආයතනේද? නෑ. අන්න ඒක මතක තියාගන්න ඕනේ දැන්. දැන් තේරෙනවද? ඒකට ඇහැ කිව්වට වැඩක් නෑ. අපි සම්මුති වශයෙන් ඇහැ කියනවා. හැබැයි ඇහි කාර්යය මොකද්ද? ඉතින් පෙනීම වෙන්නේ නැත්නම් ඒකට ඇහැ කියලා වැඩක්ද? වැඩක් නෑ. ආනක තමයි සිද්ධිය. තේරෙනානේ කෙනෙක්. ඒතර බීරෝ ඉන්නවා. බීරට කන කියලා එකක් නැද්ද? ඈ ඒක කනද ඇත්තට? කන කියලා භෞතික වශයෙන් අපිට මේ ඔය කියන ස්වභාවයක් ස්වરૂපයක් පේනවා. නමුත් ඒක ඇත්ත වශයෙන්ම සෝත ආයතනය කියලා ධර්මයේ තුල කියන්න බෑ. ක්‍රියාකාරීත්වය විතරයි ආයතන කියන්නේ. ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නැත්නම් ඒක ආයතනය කියන්නේ බෑ.
තොරම එකතු වෙන්නේ ඉතින් ඒක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙයි. හරිද? එහෙනම් ආයතනයේ ඒ ස්වභාවික වශයෙන් බාහිරයේ දෙන දේ පිළිගැනීමට සුදුසු තත්ත්වය කියන එක තියෙන්න ඕනේ. ඒක නැත්නම් ඕක වෙන්නේ නැහැ. හරිද? එහෙනම් ආන් එතනට එකතු වෙන එක තමයි සිත කියලා කිව්වේ. එතකොට ඒ සිත නැත්තම් ඔක තිබ්බත් වැඩක් නැහැ. ඇහැ තිබ්බත්, කන නහය දිව ශරීරය කියන ඒවා තිබ්බත් Tamanට ක්‍රියාකාරීත්වය කරන්න බෑ. සිත කියන ක්‍රියාත්මක භාවයේ ඔකේ පිළිගලා නැත්තම්. සිත කියන එක මොකද්ද කියලා වෙන මඳුරගම. දැනට Tamanට දල වශයෙන් පැහැදිලි කරන්නේ දැන ගැනීමේ ස්වභාවය. හරිද? දැන ගැනීමේ ස්වභාවය ආයතනයට තනියෙන් කරන්න එහෙම බෑ. ඇහැ තිබ්බට පෙනීම හදන්න බෑ. කන තිබ්බට ඇසීම හදන්න බෑ. ඒ දැනගැනීමේ හැකියාව නැත්තම්. පැහැදිලිද? දැන් ඊතර හදවතට එහෙම මතක් වෙනවද? මතක් වෙනවා? ඈ? ඔව්. වැඩදී කියලා මතක් වෙනවද? වැඩදී කියලා මතක් වෙනවා. යන්තම් මොලේ ටිකක් ඇති එහෙනම්. එන්න මතක තියාගන්න. ඔක කොහොමද තියෙනවා තමයි පොතේ. ඔය අඩපතක් තමක ලේ දාතු හෘද වාක්‍යයේ ඇතුළු කරගෙන හිත පිටනවා කියලා වැරදි. පිටන්න බෑ. දැන් මම කියන්නේ ද පිළිගන්න ඕන තමන්ට වෙනව නම් පිටන්න. හෘද වාක්‍යය නැතුව සත්‍යය පහළ වෙනවා. ඔය අම්ම කිව්ව ගමන් මාත් අනිත් පැත්තට කියන්නේ. හෘද වාක්‍යය නැතුව සත්‍යය ඉන්නවා. හරිද? එතකොට ඒ ඇයිට එනවා ඔය කියන ආකාරයට පිටන්න විදියක් නැති වෙනවා. හරිද? එනිසා ඔක සංකීර්ණ තත්ත්වයක්. ඒ හින්දා තමන්ට වෙන දේ අනුව තමන් තේරුම් කර ගැනීම කෙනෙක් විතරයි සාධාරණ වෙන්නේ. මම කිව්ව පමණින්වත් වෙන කවුරුත් කිව්ව පමණින්වත් පිළිගන්න එපා. හරි? තේරෙනවද කියන කාරණේ? එතකොට ඕන් ඕක තුල ක්‍රියාත්මක භාවයන් තුනක් අපි දැන් අඳුරගත්තා. මොනවාද ක්‍රියාත්මක භාවයන් තුන? කතා කිරීම එකක්. කය චලනය කිරීම තව එකක්. ඒ දෙකත් එක්ක තියෙනවා. ඒක බාහිරට පේන්නේ නැහැ. ඒක තම තමා තනි තනියෙන්ම තේරුම් කරගත යුතු සිතීම කියන කාර්යය. අර හිතන් නැතුව මේ වැඩ දෙකෙන් එකක්වත් කරන්න පුළුවන්ද? කතා කිරීම ක්‍රියා කිරීම පුළුවන්ද? බෑ. පැහැදිලිද? අර හිතීම කවුද කරන්නේ? තමන් තනියෙන්. අර ඒකට අනුව කතා කිරීම ක්‍රියා කිරීම කරන්නේ කවුද? ඒකත් තමන්මයි. එහෙනම් මේ වැඩ ඔක්කොම කාගේද? බලන්නේ කවුද? තමන්මයි. අහනවා කියලා දන්නේ කවුද? ගඳ දැනෙන්නේ තමන්ට. රස දැනෙන්නේ තමන්ට. ස්පර්ශය දැනෙන්නේ තමන්ට. මතක් වෙන්නේ තමන්ට. ඒ අනුව හිතන්නේ තමන්, කතා කරන්නේ තමන්, ක්‍රියා කරන්නේ තමන්මයි. හරිද? එතකොට ওই ටික ඔක්කොම තනි තනියෙන් තම තමා කරන ඒවා. පැහැදිලි? දැන් එතකොට අපිට අවශ්‍ය දේ මොකද්ද? උපත නතර කරගන්න. උපත නතර කරන්න මොකද කරන්නේ? ඇයි උපදින්නේ? උපදින්නේ ඔම්මය ආයතන වලට ලැබෙන අරමුණු පිළිබඳව තමන් වරදවා වටහා ගැනීම නිසා. ඇහැට ලැබෙන රූපය, කනට දැනෙන ශබ්දය, නහයට දැනෙන ගඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, මොළයට දැනෙන සිතුවිලි කියන මේ ස්වභාවයන්. හරි? පිළිබඳව වැරදි වැටහීමක් වෙනවා. ආන් ඒ වැරදි වැටහීම තියෙන තාක්කල් එයා ඒ වැරදිවා වටහා ගැනීම නිසා උපදිනවා. ඒකට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? අවිද්‍යාව කියලා කිව්වේ. හරිද? අවිද්‍යාව කියලා වචනය කාලය දෙන්නේ එහෙම නැත්නම් මෝහය, නොදන්නාකම, වැරදි වැටහීම. එක එක විදිහට වචන කියනවා වගේ. කෝක කිව්වත් කියන්නේ ඔච්චරයි. තමන්ට ආයතන වලට ලැබෙන අරමුණු පිළිබඳව සත්‍ය අවබෝධය නැහැ. ඒක අනාවබෝධය කියලා කියනවා. ඒ ඉඳන් මොකද වෙන්නේ? ඔවුන් අය ආයතන පරිහරණය කරන්නට නැවත උපදිනවා. ආයතන පාවිච්චි කරන්න ආයතන. තේනවා? හරිද? ඔක කොහොම කිව්වට තේරෙන්නේ නැහැ. අපි ඉස්සරහ දැන් කියා දෙනවා තන් ඉදිරියට තමන්ට තව කලිත මේ මාර්ගය මොකක්ද කියලා පැහැදිලි කරගෙන යනකොට තව අවබෝධය ලබන්න පුළුවන් වෙයි. එහෙනම් ඕන් ඔය විදිහට තමන්ට දැන් කරන්න තියෙන දේ ඉස්සලා අපි තේරුම් කරගන්න ඕනේ. දැන් ආයතන වලට තියෙන අරමුණු පිළිබඳව වැරදි වැටහීම් නිසා අපි උපදිනවා කියලා කියනවා. හරිද? ඒක මම කිව්වට පිළිගන්න ඕනේ නැහැනේ. තමන් අපි පරීක්ෂා කරගෙන යන්න. එතකොට තමන්ට ඒක අවබෝධ වෙයි. දැන් තමන්ට මොකද්ද වෙන්න ඕනේ දේ? දැන් ආයේ උප්පත්තිය
ඇති නොවෙන්ට නම් තමන් උපදිනවද නැද්ද කියන කාරණය කොහොමද දැනගන්නේ? මම අහ ප්‍රශ්නයක ඉස්සල්ලාම දෙන්න. අහ ප්‍රශ්නේ තමයි නැවත උපදිනවද නැද්ද කියලා තමන් දන්නේ කොහොමද? ආයතන සම්පූර්ණද? සංසිදෙනවා කියන වචනේ මට පැහැදිලි කරන්න. කැලඹෙන්නේ නැහැ කියන්නේ. තියෙනවා. කොහොම? නිශ්චල වෙලා. මොකක්ද තේරෙන්නේ? හා? අන් කැලඹෙන්නේ නැතුව එක විදිහකට තියෙනවා. අන් කැලඹෙන්නේ නැතුව එක විදිහකට තියෙනවා. ඒක නෑ ඕන වතුර කැලඹෙනවානේ. වතුර කැලඹෙනවා ඕන රැලි නැගෙනවා, දඟලනවා, වතුර හෙල්ලෙනවානේ, වතුර නටනවා කියන්නේ. හරි උණු වතුර තියෙනවානේ. හරි ලිපේ තියලා වතුර ඇද්දම වතුර නටනවානේ. ආ දැන් ඒක රස්නේ නැති වෙලා අපි පැත්තකින් තිබ්බම මාසෙ නටන එක නතර වෙනවනේ. ආන් එහෙම වෙන එකක්ද ඔය සංසිඳනවා කියන්නේ? නැත් වෙන එකක්ද? හරි ඒක තමයි සිත එක 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 අරමුණු කස්සේ අරමුණු අනුව ක්‍රියාත්මක වෙනවා. දැන් ඔය කියන්නේ එක එක අරමුණු වලට යන්නේ නැහැ. ඒක අරමුණක ඔහේ පිහිටනවා. හරිද? තියෙනවනේ. ඒක අරමුණක තියෙනවා. ඒක හරියන්නේ. සිත කිසි තැනක පිහිටන් නැති වෙන්න ඕන. සිත ඒකාරමක පිහිටනවාට කියන්නේ ඒකාග්‍රතාවය. ඒකට කියන්නේ සමාධිය. සමාධියක් තුළ සිත පිහිටන්න පුළුවන්. හැබැයි ඒක නිවන නෙවෙයි. සිත පිහිටන් නැති වෙන්න ඕන කොහෙවත්. ආන් එදාට නිවන හම්බෙන්නේ. ඔය සංසිතෙනවා කියන එක නිවන් දැකීම නෙවෙයි. ඒඳ රැවටෙනවා බොහෝ තැන්වල. ඒඳ රැවටුනොත් කරන්න දෙයක් නැහැ. සිත තැම්පත් වුණා කියලා, දුවන එක නතර වුණා කියලා ඔය කියන ආකාරයෙන් සිත නතර වෙලා නැත්තම්, ඒ කියන්නේ සිත ඔය කියන ආකාරයෙන් පිහිටන තැනක් නැති වුණේ නැත්තම් ඒකාන්තයෙන් ආයුපදින. සිත නතර වෙන්න ඕන. චිත්ත නිරෝධ කිරීමයි නිවන් දකින්න කිව්වේ. හරි? ඒ කියන්නේ සිතීම නතර වෙන්න ඕන කියලා. ඒක අරමුණක් ගන්න හරි හිත හිතා ඉන්න එක නතර වෙනවා. ඒක අරමුණක් හරි හිත හිතා ඉන්න කෙනාට මේ කිරීම කරන්න පහසුයි. ඒක අරමුණක් තුළ සිත පවත්වා ගන්න පුරුදු වෙනවට තමයි අපි කියන්නේ සමාධිය කියලා. ඒකාග්‍රතාවය කියනවා. හැබැයි ඒකාග්‍රතාවයේ තියෙන කෙනාට මේ හිත නතර කිරීමේ පහසුවක් දෙනවා අර ඒකාග්‍රතාවයේ නැති කෙනාට වඩා. තේරුණාද? එහෙනම් සිත නතර වෙන්න ඕනේ, ඒ කියන්නේ සිතක් නැති වෙන්න ඕනේ අපිට. එච්චරයි. එදලා තියෙනවා. ඔව්. 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 හරියට හරි. හිත වැඩ කරනවා. මම නැහැ කිව්වේ නෑ. මම කියන්නේ හිත නතර වෙන්න ඕනේ කියලා. ඈ? හිත නතර වෙන්න ඕනේ. ඔව්. නතර කළොත් සිත කොහොමවත් පිහිටන්නේ නැති වුණොත් ඔය කියන ආකාරයෙන් එයා නිවන් දකිනවා. එහෙනම් කොහොමද ඒක වෙන්න ඕනේ? අරමුණු ගැනීමේ ඕන ගමනක් නෑ තමයි. ඔව්. එන විදිහටම ගන්න. ඔහොම කිව්වම ඔක පැටලිලි ගොඩක් තේයි තමන්ට. එන්න පැටලිලි ලියා ගන්න, මෙහෙම තේරුම් කර ගන්න. සිත නතර වෙනවා. නමුත් පෙර කරපු කර්ම ස්වභාවයන්ට විපාක පිණිස සිතේ ක්‍රියාත්මක භාවය පවත්වන්න වෙනවා. එතේ සිත නතර වුණොත් යම්කිසි කෙනෙක්ට පෙර කර්ම විපාකයන්ද ෂය වෙලා තිබොත් ඔහු එතනදීම පිරිනුවම් පාන. නමුත් පෙර කර්ම වලට විපාකයන් විදිහට රහතන් වහන්සේලා ඔය කියන ආකාරයෙන් නැවත ක්‍රියාත්මක වෙනවා. එහෙනම් එනිසා නිර්වාණයේ ස්වභාවයන් දෙකක් වේින්ද දක්වනවා. එසේ සමන්ට කෙලෙස් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන අවස්ථාවුයි, ඒක ඔය කියන ආකාරයෙන් ස්කන්ධ වශයෙන් ප්‍රහාණය වෙන අවස්ථාවුයි කියලා. හරිද? ස්කන්ධ පරිනිර්වාණය සහ කෙලෙස් පරිනිර්වාණය කියනවා. ඒකට කියනවා අනුපාදිශේෂ නිර්වාණය, සෝපාදිශේෂ නිර්වාණය. එනිසා අංහෙන් වශයෙන් නැවත උපදින්න නැති තත්වයටමපත් වෙනකොට අනුපාදිශේෂ වශයෙන් නිර්වාණයට ප්‍රවිෂ්ට වෙන්නේ පිරිනුවම් පාන අවස්ථාවේ සිත නතර කරනවා. හැබැයි ඒ නතර කරන්නට එයා පෙර ඒක නතර කරලා දැනගන්නවා. ආන් එක තමයි සෝපාදිශේෂ නිර්වාණය කියන්නේ. ඉඳ හැම වෙලෙම සිත නතර වෙලා තියෙන්නේ නැහැ කාගේවත්. ඒක නතර වෙන්නේ කොයි වෙලේද?
නිරෝධයේ විතරයි. හරිද? එහෙම හනුවටම නිරෝධේ නිරෝධයට යන්න බෑ. නිරෝධයට යන අවස්ථාව විතරයි මම කිව්වේ. ඒ කිව්වේ මොකද්ද? ඒ රහත් වෙන අවස්ථාව ගැන කිව්වේ. පැහැදිලිද කියන එක? එනිසා හැම වෙලේම සිත නතර වෙලා ඉන්න විදිහක් එන්න විදිහක් නැහැ. ඒක නතර වෙන්නේ කොයි වෙලේද? ඒක නිවන සාක්ෂාත් කරන මොහොතේ පමණයි සිද්ධ වෙන්නේ. ඕන්නම් පුහුණු කරලා නැවත නිරෝධ සමාපත්තියට සම්වැදීමින් එතෙන්ට ගිය හැකි. ඊට පස්සේ ඒත් එයාට බෑ. නිරෝධයෙන් නැගිටිනවා කියන්නේ ආයිත් අර පෙර කරපු කර්මයට විපාක විදියට ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනවා විතරයි එතන ඒකේන ආකාරයෙන් එයාට කිසිත් ඒක අවිද්‍යාව ඉදිරි වෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් ආන්ගෙන තන්තිදිලාරියන්නේ හිත නතර වුණා නම් ඔය නතර වීම අවස්ථා හතරකදී සිද්ධ වෙනවා කියලා ධර්මයේ කිව්වේ. ප්‍රථම අවස්ථාවේදී අවිද්‍යාව කියලා කාරණාවක් මම දැන් දල වශයෙන් කිව්වා. ඒක මොකද්ද කියලා විස්තර වශයෙන් අපි ඉදිරියේදී අඳුර ගන්නවා. එතකොට මේ අවිද්‍යාව යම් ප්‍රමාණයකට දුරු වෙනවාද? ඒ දුරු වීම තුළ ඔහුට මෙසේ මේ සිත නතර වීමේ ස්වභාවය ඇති වෙනවා. ඒකට කියනවා සෝවාන් වෙනවා කියලා. හැබැයි සෝවාන් වුණාට සිත නතර වීම සිද්ධ වෙන්න සිද්ධ කරන්න පුළුවන් කියලා එයා දැනගත්තට එයාට බෑ මරණයට පත් වෙන අවස්ථාවේ සිත නතර කිරීමේ දක්ෂතාවයට එන්න. ආන් ඒක කරන්න තමයි රහත් වෙන්න ඕනේ. එතකොට සෝවාන් වුණ පමණින් එයාට උප්පත්තිය නතර වෙන්නේ නැහැ. හැබැයි උප්පත්තිය සීමාවකට පත් වෙනවා කියලා ධර්මයේ තුල කියනවා. ආත්ම හතකට යා උප්පත්තිය නතර කරගන්න. හරිද? අටෙන් එහාට යන්නේ නැහැ. හැබැයි සෝවාන් වෙච්ච කෙනා ඒ උප්පත්තිය තවදුරටත් නතර කරගන්න ඕන නම් තව දුරටත් ඔහු තුල ඇති වෙච්ච අවිද්‍යාවන් ප්‍රහාණය කරන්න ඕන. ඒ අවිද්‍යාවන් ප්‍රහාණය කිරීම තුල ඔහුට දෙවෙනි අවස්ථාවකදී මේ සිත නතර වීමක් අත්විඳින්න ලැබෙනවා. සිත නතර වීමක්. සිතට දැනෙනවා නෙවෙයි මොනවා හරි දැනෙනවා කියන්නේ සිත නතර වෙලා නැහැ. මම මොකුත් නැහැ. මොකුත් නැති කාලයක හිස්ව මං හිටියා. හිස් බවක් මට දැනුණා. ඔය කියන ආකාරයෙන් මොනවත් නැති තත්වයක් මට සංසිඳීමක් තේරුණා කියලා කිව්වට ඒක තේරෙනවා කියන්නේ දැනගන්නවද නැද්ද? දැනගන්නවා කියන්නේ සිතක් තියෙනවා. එහෙනම් අතර තේරුම් කරගන්න මේක. වර්ධිච්ච තැන් බොහෝ තියෙනවා. වර්ධ ගත්තොත් මේක කවදාවත් ගොඩෙන්ඩ හම්බ වෙන්නේ නැහැ. එනිසා හොඳට තේරුම් ගන්න සිත කියන්නේ යමක් දැනගන්න ස්වභාවය. ඒතර මේ දැනගැනීමේ ස්වභාවයක් තියෙනවද? ඒක අන්ධකාරයේද හිස් බවද මොකක්වත් නැහැ කියලාද මොනවා වුණත් කමන්න ඒක දැනගන්නවා නම් එතන සිත නතර වෙලා නැහැ. සිත නතර වෙච්ච අවස්ථාවක් කිසිසේත්ම Tamanට එහෙම ලේසියෙන් තේරෙන්නේ නැහැ. ඇයිද? එහෙනම් දෙවැනි අවස්ථාවකදී සිත නතර වීම තමයි සකදාගාමි ඵලය කියලා කිව්වේ. හරි? ඒත් ඔහුගේ උප්පත්තිය සීමා වෙලා විතරයි සිප්පත්තිය නතර වෙලා නැහැ. ඒ කියන්නේ ඔහු ගාව තවත් අවිද්‍යාව තියෙනවා. වැරදි වැටහීම් තියෙනවා. මේ ආයතන වලට ලැබෙන අරමුණු පිළිබඳ වැරදි වැටහීම් තියෙනවා ඔහුගේ. ඒ හින්දා ඔහු තාදුරටත් ඒ අවිද්‍යාව දුරු කරන්න ඕන. ඒ දුරු කරමින් යනකොට තුන්වැනි අවස්ථාවක් ලැබෙනවා. නැවත ඔහුට සිත නතර වෙනවා. ඒ අනාගාමි අවස්ථාව. අනාගාමි බවට පත් උනත් ඒත් ඔහු ආයෙත් උපදිනවක් නැද්ද? ඒත් ඔහු උපදිනවා. ඒ කියන්නේ ඇයි? එයාටත් බෑ මරණ වේලාවේ සිත නතර කරගන්න පුරුද්ද නැහැ. ඒ හින්දා ඔහු තාදුරටත් පුරුදු වෙන්න ඕන. මේ සිත නතර කිරීමේ ක්‍රියාකාරීත්වය කළා. එතකොට ඕම් රහත් බවට පත් වෙනවා කියලා කියනවා සිත නතර වීමක් කියන්නේ. 100ට 100ක් වෙනවා. රහතන් වහන්සේට පුළුවන් මැරෙන වෙලාවේ ඕම් මේ ක්‍රියාකාරීත්වය කරන්න. ඒක තමයි දක්ෂතාවය. එයා තමයි ආයෝග දෙන්නේ. සිත නතර වුණා නම් ආයි යන්න සිතක් නැහැ. දැන් අපි කතා කරන සරලව උපදිනකොට මේ ශරීරයට සිතක් සම්බන්ධ වෙනවා. එතකොට සම්බන්ධ වෙන සිතක් එහෙනම් පවතින්න ඕනේ. ඒකයි කිව්වේ චුති සිත කියලා කියනවා මරණයට පත් වෙන අවස්ථාවේ නේද? ඒකට අනුව ප්‍රතිසන්දි සිත කියනවා. එහෙනම් රහතන් වහන්සේට මොකද්ද නැත්තේ? චුති සිතක් නෑ. රහතන් වහන්සේ චුත වෙන්න සිතක් හදන්නේ. සිතක් හැදුවේ නැත්නම් ප්‍රතිසන්දි වෙන්න සිතක් නෑ. එහෙනම් සිතක් තියෙනවා නෙවෙයි සිතක් නෑ කියලා මතක තියාගන්න. සිත නැති කරනවා. ඒ සිත නැති කරලා හැකියාව පුරුදු වෙලා තියෙන්න ඕනි මැරෙන්න පෙර සිත නතර කර ගැනීමේ දක්ෂතාවයට. ආ මෙහෙම උනක් ඔයන් වැඩේ හරි. දැන් හරිද? දැන් කවුද දන්නේ ඔය? තරම දැනගන්න. ඔය වෙලේ හරි සිත නතර වුණා නම් ආන් එදාට තේරුම් කරගන්න තමන් මාර්ගයට ඇවිල්ලා කියලා. හරිද? නැත්නම් ඉතින් මාර්ගය වන්නේ. නෑ නැත්නම් ඉතින් මාර්ගය කියලා ඉන්න පුළුවන් මාර්ගයේ ඔක්කොටම. පැහැදිලි? එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනේ? සිත නතර කරගන්න ඕනේ. දැන් මෙච්චර දවසක් එක නතර කරගන්න බැරි වුණේ ඇයි?
ආතාවන් දෙන්නේ නැහැ. මොන ආතාවන් තියෙන්නේ? ඈ එක එක ඒවා තියෙනවා නේද? ඒ එහෙම ආතාවල් ටික තේරෙන්නේ නැහැ. ඒකේන ආකාරය විවිධ ස්වභාවයන් විදිහට මේ ආසාවන් මතුවෙනවා. හරිද? ඒක මාන්නය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මක්කය, පලාතේ ආදී කියලා එක එක ක්‍රම වලින් මේ ආසාවල් මතුවෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හරිද? විවිධ කෙලෙස් ස්වභාවයන්ගෙන් මේ ආසාවල් මතුවෙනවා. ඒකට ඉතින් තමන් හොඳ ධර්ම ඥානයකින් මේ මාර්ගය තුළ යනකොට ඒවා එක එක තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් එතකොට අපි ඕකෙදි තව කාරණාවක් තේරුම් කරගන්න වෙනවා. ඒ මොකක්ද මේ කාරණය? දැන් අපේ මේ ඉලක්කය, අපේ අරමුණ මොකක් කරන්නද? ඉපදීම නතර කරනවා. ඉපදීම නතර කරනවා කියන්නේ එතන මොකක් වෙනවටද? තමන්ගේ සිත නතර කරගන්නවා. කොයි අවස්ථාවේද නතර කරගන්න ඕන? මරණ වේලාවේ. එතන මරණ වේලාවේ නතර කරගන්න පුළුවන්ද බැරිද කියලා කොහොමද දන්නේ? මැරෙන්න කලින් දැනගන්න ඕනේ. ඔව් මැරෙන වෙලාව කවුද දන්නේ? මැරෙලා දන්නව කවුරුත්? නෑ. එහෙනම් මැරෙන වෙලාව දන්නේ නැති හින්දා මැරෙන්න කලින් මේ ක්‍රියාකාරීත්වය කරලා තමන් පුරුදු වෙන්න ඕනේ. හරිද? පැහැදිලි? දැන් අහන්නේ ඒකයි, කොයි වෙලේද නතර වෙන්න ඕන? දැන් තමන්ට නිින්ද ගිය වෙලාවට සිත නතර වෙලාද නැද්ද? බවංග වෙලා කියලා කියන ඒ මොක වෙලා මොකද වෙලා දෙන වෙලා ඔව් බවංග වෙලා කියලා කියනවා. ඒ වෙලාවේ සිත නතර වෙලා නැහැ ඇත්තටම. සිහිය නැති වුණාම ඒත් බවංග වෙලා තමයි සිත නතර වෙලා නැන්නේ. නමුත් අපිට ওই කාරණේ තේරෙන්නේ නැහැ. අපි දන්නවද ඇත්තට මේක වෙලාද නැද්ද කියන්නේ? දන්නවද? ඒ හින්දා ওই බවංගයේ තුල තිබුණත් රහතන් වහන්සේටත් නිින්ද යනවද නැද්ද?